දෙගිඩියාවෙන් මේ ගමන ආව මිසක් මට වාට දෙන්න මොනවත් ගේන්නවත් බැරි වුණා. අනේ දනුෂ්ක, ඔයා මෙහෙම ඇවිල්ලා මට වචනයක් හරි කතා කරලා මගේ තැලිච්ච හිත හදපු එකම මදයි. ඊට වැඩිය වටින තෑගක් තියනවද? තැලිච්ච හිතක වේදනාව තේරෙන්නේ තවත් තැලිච්ච හිතකටම විතරයි දිලිනි. මගේ ගාව තියෙනවා ඔයාට දෙන්න දෙයක්. Thank you, Danushka. ඔයා මේ කරන දේවල් වලින් මගේ ජීවිතේට අලුත් පණක් ආවා වගේ හැඟීමක් මට දැනෙනවා. Thank you. සංවේදී හිත තියෙන මිනිස්සු එහෙම තමයි දෙලිනි. ඔයාට දුකක් සංකාවක් දැනුණු වෙලාවට ඔය පොත කියවන්න. මං යන්නම් දෙලිනි. මං ආයෙ නේ එකක් නැහැ. මේ අපි හම්බ වෙච්ච මුල්ම වතාවත් අවසාන වතාවත් වෙයි දෙලිනි. මං යන්න. Danushka. මේකේ මට ඔයාගේ නම්බර් එක ලියලා දෙන්න. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි දෙලිනි. නෑ දනුෂ්ක, මම ප්‍රශ්නයක් ඇති කරගන්නේ. අනේ මට නම්බර් එක ලියලා දීලා යන්නකෝ. අනේ මන්දා. හදවතේ සියුම් තැන් රිදෙන විට ආදරෙන් පිරිමදිනු කවිදැහැන් හිතේ පිපි රාගයෙන් නිකලල්ලේ හැඟුම් ඉපිලුනත් ශෘංගාරයෙන් මම යලිත් නොයෙන්නම් අත්හරිනු මතකෙන් මං යන්නම් දෙලිනි. දනු. ක්‍රීම් සෝඩ එකක් ගේන්න. නංගි මේ දඹුල්ලේද? දඹුල්ලේ? අනේ නෑ සර්, මං නාවුල. ආ
දඹුල්ල මොකද නාවුල මොකද කිලෝමීටර් 20ක්වත් නැහනේ පැය භාගෙ දුරනේ නේද ඒක නම් ඇත්ත තමයි සර් ඇයි සර් මන් දඹුල්ලද කියලා අහුවේ නෑ මේ මට නම් කිව හොඳට දැකලා පුරුදුයි ඒකයි මම මේ අහුවේ මම දඹුල්ලට නම් විතර වෙන්නේ නෑ සර් හැබැයි නාවුල හොස්පිටල් එක නම් යනවා මගේ අයියේ වැඩ කරේ හේනිස ඒකනේ නෑ මේ මගේ යාළුවෙකුගේ මල් ශාලාවක් තිබුණා නාවුල ඔය හොස්පිටල් එක ළඟමයි මං මේ ඒ කාලේ පොතක් ලියන්න කරුණු හොයන්න කියලා ඒ හරිය නැවතිලා හිටියා ඔය මගේ යාළුවත් එක්ක මං නිතරම වගේ හොස්පිටල් එකේ මෝචරියට යනවා නංගි දන්නවනේ අර අර හොස්පිටල් එක පිටිපස්සෙම කන්ද උඩට වෙන්න වගේ තියෙන්නේ මෝචරිය කිව්වට ඉතින් නිකම්ම මේ ගඩොල් බැඳපු කාමරයක් නෙනේ අනේ ඔව් සර් මාත් එකට ගිහිල්ලා නම් තියෙනම නිකම්ම නිකන් ටයිල් කරපු සිමෙන්ති ලෑල්ලක් විතරයි ඒ කාලේ තිබ්බේ අනේ උනංගි ජීවිතේ අනිත්‍ය තේරුම් ගන්නවා නම් ඕන් ඒක හොඳම තැනක් සර් හේඳන් පොත් ලිව්වද ඉවර කරගන්න බැරි වුණා නංගි මගේ අම්මයි මගේ ඒකම නංගි ඇක්සිඩන්ට් එකකින් නැති වුණාට පස්සේ මගේ ජීවිතේ හැම දෙම හතරමග නැවතුණා නංගි දුක් වෙන්න එපා සර් දැන්ට අවුරුද්දට කලින් මගේ අම්මත් නැති වුණා අයියත් බැඳලා ගියා ගෙදර තනියෙන් ඉන්න බැරි කමට මාත් කොළඹ රස්සාවට ආවා නංගි කොහෙද නැවතිලා ඉන්නේ දැන් මේ කොළඹ බෝඩින් වල තනි පංගලමේ ඉන්න එක නම් එච්චර නුවණට හුරු නෑ නංගි මේ නංගිට ආරක්ෂාව එහෙම තියනවද කොළඹ ආවට පස්සේ කෙනෙක් මගෙන් ආරක්ෂාව ගැන අහපු පළවෙනි වතාව දම්මි අර අතුර පොඩ්ඩක් බලන්න අයියෝ කොබන්නකෝ මයික් මන්ට ගිහින් එන්න